ගෙවෙන දවසේ උනුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටයන ප්‍රවෘති සමින් ම ආසිරි ප්‍රේමවර්දන. මම නිශාන්තය දෙල්රක්ෂයේ මුලින් මවදධනයේ දවසේ ප්‍රධන පවෘතතිී සිරස් තලවෙත. පළමු ආසියා ජේෂ් පොලිබෝල් චූරතාවදිය ජනපති ප්‍රදහනක් වෙන් ඇරඹේ නයබර අඩුකිරීමේ අගමැතිගේ සැලැස්ම! අනු කර්මාන්ත ව්‍යාපා රආරම්භ කන්න අපේ විදේශ විනීමය වැඩි කල්ලා මේ නෑටයට තිවන් ඒක ඇයිතුවේ විශසයි විසිපා වනකොට මේක හදරදාන්ට අපිට පුළුවන්න්න. අෞචද හිගයක් නැහැ. සෞකැමතිගෙන් සහතිකයක් නතර කෘතිබූ බෑන්රතය ගින්නකින් කාන්තාවක මරුට කණ්ඩ මාරුතුවලින් ඇමරිකාවට හා පිලිපීනයටට දැඩි බල ෑම්. නවකර්මාන්තහා ව්‍යාපාර ආරම්භ කර විදේශ විිනිමය වැඩිර රටේ අයබර අුරන වැ පිරිවෙලක් ආරම්භ කරන බව අග්‍රාමාතරනි විික්ටමසිංග මහතා පවසනවා. මාතලයේ දිස්ශ්‍රිකයේ නව සමුෘදධලා බිනිසඳ , සමුෘද්ධ හිමිකම්පත් ලබාදීම උත්සවේකට එක්වවිමින් අග්‍රහමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෛත්‍රිපාල සිරිසේන ප්‍රධාන ජාතික අණ්ඩුවෙන් සමෘද්ධි දීමනා. ගෙගුණයක් කල්ලා අලුතෙන් විශාල සංඛ්‍යාවකට සමුෘද්ධී දීමනා බුක්තිය ලබාදනෝ. ඇම අවරුද්්‍යම විශාල නයක් ගවන්නතිය. මට කියන්න දෙදස් දහනම්මේ අපි ගෙවන්න තියන විදේශන අය ප්‍රමාණය එන අවරුද්ධ අපිට ගෙවන්න තියෙන්නේ ඩොල් මිලියන හාර්දාා. රදම වාවන සංකයා ඩි ුන්න දා නම පස්සේ අඩු කරගෙනයනවා කොමරි ඒකත් අල්ලගෙන තමයි සෘදය වැිකරන්නටකට ැන් සමුර්ද දි ්‍යධාරී සංකයාවත් වැඩිර යන මමුදයායගේ දීමමනා ගුණ එක් වෙනවාත් ශිෂ්‍යයන්ක ක්ෂණය තියනවා දැන් පාරවල් හදාගෙන යනු වාරිමාර් හදාගෙනය දැන් අයි බැලුවේ ගමේ ආර්ථික මුදල් දෙන්න වැඩි වැඩිෙන් ගඹට මුදල් වියදන් කරන ගම්පෙරේ ආරම්භ කල්ල තියන නායකන්න එන්ට ප්‍රයි ්‍රී ලං ආරම්භ කල්ල තියන ග්‍රාම ශක්තිය ආරම්භ කල්ල තියෙන. ආර්ථකේ විශාලෙස දුණ කරන්න තියෙන. කර්මාන්තකෙන්න්න තියෙන ඉදි කරන්නට තියන සංචාර්ක ව්‍යාපර්, කම්පියටර් ව්‍යාපාත් දැම්ම සැරේ වෙන්නේ නෑ දෙදස් දහට දහස් තහ නමේ දහ විශ්වන කොටතයිම් මේ න්නේ එතකගන් සහන දෙන්න තමයි මේ ගමේ මේ වැඩ කටු තපි කරගෙනයන් ඊ ලඟ පීවට තමයි. අලුප කර්මාන්ත ව්‍යාපා රාරම්භ කල්ලා අපේ විදේශ විනීමේ වැඩි කල්ලා මේ නැටිය ඇගවන්නේ එක ඇතිවේ විස්්සයි විසිපා වෙනකොට මේක හදරදාන්ට අපිට පුළුවන් වන්න. පෙළපාලියන්න පුළුවන් සටන් පාට කියන්න පුළුවන් සෝෂල් මීඩියගේ ගහන්න පුළුවන් ඒත් වැඩේ කරන්නට වනේ. මතලේ දිස්ත්‍රික්කයේ නව සමුරදිලාබහින් පදහ සාර්සය පනහට මෙලස සෘරදදි හිමිකන් ප්‍රාන කෙරුණු තලෙ ඩ ක්‍රඩගනයේද ත්සේ පත් මෙ මවස්තාවට රාජමාත රජිත් අලවි හාරි, රජමාත්‍ය වසන්ත අලුවිහාරයන්න රජමාතතිවරුන්ද අමාත්‍යපී හැසිසන් නියෝජමාතිවරුන් වන රංජන් රමණයක ජෙසී අලවතුවලන මහතුරුන්ද සහභාගිබුණ. අපිට හම්මුණේ ජර්මණිය එංගලන්ති වගේ ප්‍රන්සිවගේ පෝසත් ආණ්ඩුවක් නෙමේ. ට්‍රීලියන තහය මාරක් නයවෙච්චරටක් එහින්දා. ඒ පස්්න තියෙද්දිත් අර්කිවෝ වගේ යුරෝපා මාළු තහනම ඉවත්කරගෙන GSP.+ ලබා ගෙන මේ යන ගමනට අත්තු දව්වක් පෙන්. එක තල්ලුවක් පෙන්ට. තමුන් නාස්ල අදගන්න මේ සමුල්දි ලාබි ැයටට හිතේතියාගණඩ. මේවාගේ විසාල වැඩ රපු එක මයි . ජ හැම න. නනාධපති මෛත්‍රී පාලසිරසැන ැතිතුමා අදු දැසන කොළඹ ඩෙල්ම්පොඩ රංහල වෙත ගොස් ඒ කටේතු ඩිරක්ෂණය කලාා. නෙල්ම්පොකන රඟල කටයුතු සෑබැලීමට ජනාධිපතිතුමා අද උදසනෙහිගේ ශාරීවික සතවල නිරතවන අතරතුරයි. එම පරිස්ව වෙතගේ ජනාධීපතිතුමා ජනාධිපති කාරෑ ඇටති පවතින ආතනයක් ලෙස එහි නඩත්තු කටේතුඇතුු. ක්‍රාකාරිත්වීම ස බැල. ඒෙ හැ පදහන වේදිකාාවේ මෙහහිු පද්තිය මෙන්ම ආලෝකරන ශබ්ද පද්ධය ඇතුු තාක්ෂණක ක්‍රියාකාරීත්වයද ජනධීපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණ. එහල මහලේ එලිමහන් විවෘර්ත රංහලද නිරීක්ෂණයක නාධිපතිතුමා පහල මහලේ පිහිට ජලතරකය ඇතුළු පරිසර සරක්ෂණ වැඩ පිළි වලදස ඇැලවා. ආකර්ෂණය ස්ථානයක් ලෙහ විදිමත් නත්තු කටු සිදු කරමින් මෙම ස්ථානය පත්වාගනයාමට ජධීපතිතුමා හිද නිෙල හරින් ටතුපදෙස්ලබාදුන්න. ම්පා ප්‍රදේශය නිවසක නත කර තිබූ වෑන් රතය ඇති වූ ගින්නකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වනා ගම්පහ අස්කිරිල් පොල ජම්ඹපු ගාත්‍ය ප්‍රදේ නිවස නතරතිබූ වෑන් ප්‍රය එකයි ගන්නහට කෙනැතිබෙන්නේ රේදුරු අසනනි සිට කාතාවක සිදියෙන් ජවිතක්ෂ පත් වනා මෙම අවස්ථාවේ දී ඇගේ සැමයා අසල වෙනසැකට ගොස්සිට බදවාර්තාාව වනවා වෑන්රතය ගින්නෙන් සම්පූර්ෙන්ම විනාශී ඇති අතර නිවසේ වහලය කොටසකරදඉන් අලාභහනනිසිද වනාා මේ ගාතනයක් දෙන්න පිළිබඳැකමතුවති වෙන. අදවන විට රජයේ රෝහල් බල අෞෂධ හිංගියයක්ක් නැති බ, අමත්තය රාජිත සේනත්ත මහතා පවසනமாக. දෙදස් පහළුවේ අෞෂධ හිංගති වුණා සිය හතලි සතර ගත් හැතනාවයකට තර ප්‍රමාණයක් අවෂධ අපය හිඟවනා අදා අපිට පුුවන් වෙලා තිබෙනවා හැම රෝහලකම තිබෙන හැම අවෂධයක්ම යම් තැනක හිඟවුණොත් අපි ලබාදීල තියෙන ඉඩකඩ අධ්‍යක්ෂකවරුන්ට පරිගණකයාරා ඔන් Onlineන් කරගන්න ෂද නිෂ්පාන කිරීම අපි වැඩ පිළල ආරම්භ කර අෂධ නි්පාදන නීතිකත් සංස්ථාවේ තිබෙන අවෂධ නිෂ්පාදනය කිරීමේ ධාරිතාව තිබුණේ බිලියන දෙක්. ඔක්තෝබර් පල සෙන්දයිඳලා එම ධාරිතාව ි වැඩිරන්නවා බිලියන හතර දක්වා දෙගුණ අපි අත්සන් කර ගියවසුන් හතලිස් හයක් දේශයසාහවිිය දේශ ව්‍යාපාරිකයත්. අවෂද සියල්ල ලංකාවේ නිෂ්පාදන කිරීම. ප බලාපොත්න එන වසර අවසාන වෙනකොට අප පිංස් අපේ අවුෂද වලින්සියට හැත්ත පහක්ත් ලංකාේ නි්පාදන කර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍යමාත්‍යංශයත්, පලළත් සභහ සහ පලාත්පාල නමාත්‍යංශත් එක්ව ලක බැංකු ආධාරයටේ ක්‍රියාවට නැගු දෙවන සෞඛ්‍ය සේවා සංර්න ව්‍යාපෘති අවන් කිරීම උත්සවට සහභාකි වෙමින් අමා්‍යවරයා මේ බව ප්‍රකාශ කළ. ව්‍යාපතිට දායිකත්වය ලබාදුන් කාර්මණ් ලෙසද හා සහතික පත් ප්‍රධානයද අමාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණා. ගමේ ආර්ථක ශක්තිමත් කිරීමෙන් ගම දියුණ කිරීමේ වැඩ පිළිවල රජයේ දැන් ආරම්භ කරතිබෙනවා. ්‍රයි ලංකා ඩ පිල ්‍ර ්ක වන්න්නේ එම ලක්ක ජයකනීම සඳහායි. එහි පළමුපියවර තබමින් පසුගේ මොන්රාගලද න්ට ප්‍රයි ්‍ර ලංකා ප්‍රදශනය පැවැත්වුණා. එහි ප්‍රතිලාබ මෙවන විට ලැබෙමින් පවතිනවා.. ඉටර්යිස් ්‍රී ලංකා වැඩසටහන දිෂට්‍රික්. යාත්ම කුණේ ලංකාල් පලබිණිවරට. ව්‍යාපාරි අවස්ථාවන් කර්මරටකට ලැබී තුමයි ඉන්තුකොට අපේ දිශ්්‍රික්කය මේ වනවිට විශේෂයම කෘෂිකර්මාන්තයට බර දිිශ්්‍රික්කයක් වුණක් ක්‍රෘෂිකර්මාන්තය හා සම්බන්ධ වනු කර්මාන්ත හෝතයෙන් ඉතාමත්ම අතළොස්සක් ඉති මේක ලැබුණු හොඳ අවස්ථාවක් එට ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මොන රාගල තම ඉස්සුරවෙලාම් පැවැත්තුවේ එකඒන් පට ලොකු පිටු හලක්ුන මේේවා ේවල් කරගෙනයන තවත් වැඩිදියුණු කරගන්න උපදෙස් ලබාගන්න බැංකුනයකූ මනනාාවුණනුත් ඒක ලබාගන්න ඕනෙ කොහොමද එතකට මේ වගා කටයුතුවලදී නොයිකුත් ප්‍රශ්න මතුවෙනවා ඒවාගේ දේවලොට උපදෙස් ලබාගන්න ගොඩත් දියුණු කරගන්න දැනුම පිට ලබලදුන්න ඒ නිලධාරීමිසි. හැමෝම මේවාගේ දේවල් වලින් දැනුවත් වෙලා ප්‍රියාර්ථිකය ගොඩ නගාගන්න දැනුමක් ප්‍රෝජනයක් ගන්නවන එක වඩත් ොඳයි හමෝගෙන්මං ඉල්ලාස් ිෙනවා. ල මත්‍යාන්ශය හරහ මුලින් ගම්පෙල්ලි ව්‍යාපෘතිය මේ මොන්රාගල වගේ දුෂ්කර ගමකින් ආරම්භ කරන්ඩ සහයෝගේ ලබාදීප මංගල සමරිද ර මිතු මාටත් ේ මොරා ස්ට්‍රිකට ගේ හසුණු රජි මද ඩ මත්තු මාත්. සියලුම දෙ නාට අපි ස්තුති වන්ත වෙනවා්‍රස සීලඟයිකට එතැටගගේ වැඩසට අනර ගහිල්ලා ම දෙැනුුවත් වනා. ඒවගේ මට නායදලක් දීල වෙරවෙලා ඒ වැඩසටන කරගණ න්න අත්තත දෙෙනට. දර්ශනය අවසංගලා තියෙනවා. මේක දැන් රජයේ අපේ කටයුත්ත තමයි දැටස් සරහට තිරි දෙයක නිසාපි මේ කණ්ඩායම අධීක්ෂණය කරමින්. ඒ අයගේ තව ඉදිරි අවශ්‍යා පිළිබඳ සොයාබලිින් කටයුතු කිරීමි සහ දනතාපිත් හැම ප්‍රදශීලකම් පොට්ටසයෙක මේ සඳහා කමිටි පිහිටවල. ඒ අය විවසායකත් දැනුම ලබාගෙන නයතරක් ලබාගත්තර වැඩක් නෑ ගොන්ුවගේ ඉදිරි ගන පිළිබඳව සොයා බැලිම් අප කටයුතු කරනවා. වත්මන් රජය ආරක්ෂකංශ සාමාධජිකන් අත්තරංගුට ගැනීමේ වැඩපිරි වෙලා ක්‍රියාත්ම කරඇත් බවට ඒකා බද්ධ විපක්ෂයේ චෝදනා කළද රජය එය එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. සැබෑ රණවිරුවන්ට නිසේ ගෞරවේ ලබා දුන්නේ රාජපක්ෂපාලනයෙන් ඩුව යහපාලනයෙන් බවයි රජය සඳහන් කරන්නේ. අනඩුව පහසතාවට පත්කිරීම කමන්ත්‍රණයක් අ දෙරක් ලෙස මෙේ රණවිරු ඩෙක් පිබඳ ඒකා බද්ධවිපක්ෂ මාධිමමක් ආරම්භ කරතිබෙනවා ඒතුන් බත්මන් රජේ බලට පත් ව දිනසිට කිසිදුව අයරින් රණවරුවන් අ අපහසතාවට පත්වීමට දැහරනහ. රාජපක්ෂ පාලන සමය කප්පම් ලබාගනීම සහ පුද්ගලි නිකළුස් දෙෙු පහරැගැීමසි දෙරදාලව. ඇතැම් ආරක්ෂ කණල දහරන්ගෙන් ප්‍රශ්න කිරීමද ඔවන් හඳන්ව ඇතේ රණවිරද්ධඩේමක් ලෙස. ඒත් ජා්‍යන්තර බලපෑම් හමුවේ මෙම සිද්ධිට අදාලව විමර්ශන ආරම්භකිරුණේ රාජපක්ෂපාලන සමේද. ඒ දෙදහස් නවයි වසරේ සැප්තැම්බර දහනදයි. මෙම සිද්ධ පිබඳ ආක්ෂක මාණ්ඩලි ප්‍රධහනි වයිසත්මිරල් රවින්ද්‍ර විජේගුණරත්මහතාගින් කරුණු විමසීම සිදුවන්නේද. රාජපක්ෂපාලන සමේ ආරම්භ කල ප්‍රීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙසයි. එස නම් රන්න විරු දඩේම ආරම්භකර ඇත්තේ රාජපක්ෂපාලනයි. මෙම අපරාධී සම්බහන්ධීෙන් රාජපක්ෂ පාලන සමේ හිට පමාත්‍යය ෆිලික්ස් පෙේරා මහතා ප්‍රබල සාක්ෂක් ලබාදී තිබෙනවා. දෙදහස් නවේ වසරේ මැ මස සියටට වනදා එවකට නාවිකමුදාපතිව සිට වසන්ත කරන්නගොට මහ කොළ පරාද කොට්ටාශයට කළ පැමිල්ලකටන්ුවයි. මේ සම්හඳද විර්ෂ ආරම්භ කිරුණේ. මේ සම්හන්ධය නිීක්ෂ ආරම්භරන ලෙස, අපරාධ පරිීක්ෂණ දෙපාර්තයන් තුොට නෝගලබාදීතිබනේද ආරක්ෂ මාත්‍යංශය හිට පුලේ එකම් ගෝටාභ රාජ පක්ෂ හතයි. පසු මක්තුල ටමක්නව විදේශ හිීද සිදධිය පිබඳ ැඩිකතා හක් ඇති වුණ. එකකොුස් දෙෙකු පහැරගනකො අතුරදන් කිීම සම්හන්ධයෙන් විර්ශණ කිරීම නදී. එහි ප්‍රදහන සැකරුවන්ලෙ සහඳුනා නැත්තිේ නව කහමුදාවේ ලුතිනෙන් මමාන්ඩ. සම්පත් මනසිං හා ලුතිනෙන් ක මා් චන්දන හෙට්ියයා රක්චණයයි. සම්පත් මනසිංහ අත්තරංගොට ගෙන පසුවඇපමත නිදහස්කිරු. ද ෙටිය රක්චාය අධිරනය මගහරිමින් සිටිය. ඔහු පසගගේ අගස්තු දහත්තු වනදා අත්තර ගොටගත්තා. අධිරනය මගහරිමින් සිටිනය අත්තරංගොට ගැනීම රණවිරු දඩේමක් ලෙස හැඳින් හක්කක් කෙසේ දයි බහෝ දෙනා ප්‍රශ්ණ කරනවා. එමෙන්ම රාජපක්ෂ පාලන සමේදී ආරක්ෂංශසාමාජකින්ට චෝදනා එල්ල වූ සිදුවම් ගණනාවක් සම්හන්ඳීින් පරීක්ෂනා අරාතිබුණනා. එයතර ේස්ත මාදවේද ලසඳ වික්්‍රමතුගේ ගහතන පරක්ෂණයක්ත් ඇතුළ මෙම පරීක්ෂණ කටයතුූ ඉදිරියට පවත්වාගනයාම රණවිරු දඩේීමක් ඇැයි ොහෝ දෙනවිම සා සිරනවා . ආරක්ෂකංශවලටෙල්ලවන චෝදනාාවලින් ඔවු නිදහස් කර ගැනීමටම් ආරක්ෂකංශවලට සම්බන්ධ වැරදිකරුවන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය මොවනවා ය කිසි ලෙසකින්වත් රන්න විරුද්ධඩයමක් වන්නේ නැහැ ජනාීපති මත්‍රපාල සිරිර මැතුමාහා ආරක්ෂක මාත්‍යංශයේ හිටපු ලේකම් ගෝටාබේ රාජපක්ෂ මතා ගාහතනය රීමට සැලස්මක් පවතින බවට එලවන චෝදනා සම්හන්ඳින් විර්ශනකණ්ඩව ක්‍රාත්මක වනවා. ම මෙන්ම ගටාාවය රාජපක්ෂ මහතා ගාතනය කිරීමට සැල්සුම් කිරීම සම්බන්ධෙන් ත්‍රස්ථ විර්ශණ ඒකගේ අධ්‍යක්ෂ නියෝච්ච පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ල ඇති චෝදනා පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුුට පවරන බව ජනාධීපතිතුමා ඒඒ ප්‍රකාශ කළලා. මාධ්‍ය ප්‍රධානී, හමුව අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියයා සිටියේ. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණ ඒකය තැනට මත් පරිීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජනාධිපතිතුමා වැඩිදුරගත් ප්‍රකාශක ක සිටිය. ට අ ේරජ වක්ෂවාන්තයත් මත් මේ මද්‍රවය ඔටම ක් රුද්දයි මේ දෙන්න එකතු වෙන්න පුළුවන් ඒක නිසා මේ මරදාන්නක ඕන මේ මඩ කල ගයාම මේ විදිහෙ කරන්න ඕන තමයිගේගේ තියන්නේ.ට ස්සයුවේක මේක එස්සවකට ඉස්සල්ලම්පා පවරන්න ඇතිේ. සාමාන්‍යෙන් ඒ පොලිස් නිලධාරයේ පිල්ලිබඳවම චෝදනා වෙල්ල වෙලා නිසා වෙන්න පුළුවන්. නොත් මිහිතනවා අදෙහිටේ ගැන මූලික වාර්තාාවක්කයගොල්ල හදලා සයිDක හරහා පරීක්ෂණය කරන්න තමයි කටයිතු කරට. පොලිස්වාර්තාගත්තාම්. ගේ අවරුදු තුනහාතර රටේ අපරාදහඟක් අඩු වෙලාද න. මෙතැනයිටන් මේ වෙලා තියෙන්නේ යම්යම් පුද්ගලයින් තමාට ඕනදේ යපාදෙ හැමදේමත් දෙද කතා කරනවා. වගකීමත් තොටෝ කතා කරනවා ලබලදීලා තියෙන නිදහසත් නුසස ඉදියට බුක්ති විදිරවා. ඒවත් එක්ක දමා මේ ප්‍රශ්නතිවෙන්නේ මේ හැසිරීම් රටක් විදිහට හොඳ නැහැ. ඒ සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕන, වගකීමෙන් හැසිරෙන් ඕන. මෙම දිය සන්ධන් ර්තාවක් ලබාදන ලෙස, අගමැති අනිල් වික්‍රමසිංහ මහතාද පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා. ජනාදීපතිතුමා සහ අග්‍රමාතිවරයා අතර ගැටුමක් පවතින බව ඇඟගවීම සදහ. ඒකා බද්ධ විපක්ෂයට පක්ෂපාති මාධ්‍ය බලවත් උත්සාහයක නිරතවන බවයි අමාතය දුමින්ද දිසානායක මහතාක අ සිටින්නේ. ජනාධපොත්තුමාස අගමත්තුමාත ප්‍රශ්න ඇති කරලලා ඒතුලෙෙන් කවර වාසයක් ගන්න බලන්ගන්න න මගත හම. ලදරු ක්‍රියාවක් මොද මේ දෙදනම ඉතාමත්තුඋද පරණ දේශාල නෝ ඇති මෛත්‍රපාල රිසෙන මැත්තුමාට දේශපාලනය අපි කරුණු ගන්න ඕන කමකුත්නෑ ඒවගේම දේශපාලනය කරුණුකාරණ මැදිහත් කරගෙනල තමන් කොටවන තමන් අතර අබ්‍යන්තර ප්‍රශ්න හදරන්න යන්න කවද කෙන කාරනාව එතුම යිතාමතුන් න්න ඒ අන්ු විකරසිි හත්තක කියන්න ඉතාමත් පරණ දශපාලන. ජනාතීපති ඝාතන තැත සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවමින් පවතින බව අමාත්‍ය ආචාරි සරත් අමුණකම මහතාද පවසෙනවාා. සම්පූර්නයෙන් පරිීක්ෂණ කර යන. ඊට පසේට දැනගන් පුලුව මේ අතාතාත්වය මකක්ද කියලා මේ පරීක්ෂණය දින දෙකතුනකින් ඉවරවෙයි ඊට පසේ ප්‍රකාශයක් කරයි. මත්තල ගොන්ත්‍රපල සබන්ධව මහිද රාජපක්ෂ මහතාගේ දෙබිටි පිළිවෙත ඉන්දියාවේදී හෙලි වනාා ඒ පිළිබඳ දේශපාලනක් යැන් දැක්ූ අදහස්කිහිපයක් දැන්. ම තරාජ පක් මන්තේ රජ ක් ල ප ඉදියාවට ලා ඉදියයාාව කියල එත පත ර ගන්නන නෑ ොට කලින් ඉන්දියාවට ල්ලකිව හත් වන ලස් න කිය. යි මෙහැමල්ලක් නෑ නෑහෙම ෑය කිය. ඒක හමග ම කියන කිීම. ඉන්දියාවට මත් න් න ර ම ත ර පක් හ කල කොඩ ල .ැ ඉද ාවගේ යි තරජ පක් ම ැම කියන කියලා. මත්තුල ගුවන් තුරපොලට තමංගර ඒකාබද විපක්ෂයේ සේනාව යවල මහා ගෝසාක් කදපුූ රජපක්ෂ මහත්තයා, ඉන්දාවට හිල්ල මෝදී සරහ, පූසෙක්වගේ හීලවෙලා. මත්ත ගන්තු කොල ඉන්දයාාව න්නට කමක් නෑ කියලා කියනවා. තින් මේ තමයි උන්නහගේ දෙබිටි පිළිවෙත. පෙරහැරවල ගෙනයාන මහ බාගේ තිස්සහම නයි පි පස තු මට ො ප හ හ ච් ො හ හ මක ඉදයාාව පහු කාල හ ච් ද හ ක්ෂ හත දද කියනවා එයත් මේ ජනාධිපති අපේක්ෂක්කමේ කොනේ ඉන්නවයි කියලා. වාටි ඉන්නවයි කියලා. ශීද්‍ර රාජපක්ෂ ඔබතුමාගේ පුතාවෙලා ඉන්න තාක්කල් ඒ ශීන්ද්‍ර රජපක්ෂ දශපාල් ඉන්න තාක්කල් ඔබතුමා ජනාජිපති අපේක්ෂය කැටිටි දිරිපත්වවෙන්න හිතන්නවත්්‍ය බා මොකද ඒකට ලොකුම බාදිය පෙරලන්නේ මහින්ද ශිරන්ති නාමල් රාජපක්ෂ පවුලේ කට්ිය ඒබද විපක්ෂය දෙබිඩි රංගනෙක් නිடு වෙමින් ஆ්ண்டுුව පෙරලීමට ක குමන්ත්‍රන කරන බව අත්‍ය සජිත්‍රයමදාස මහතා පවසනවා. පහගිය දවසක අපේ ජාතික උක්සවයකට ඉන්දියානු අබ්‍රාමා්‍යවරයාාව. ඒ නොකොට අපේ පොහොට්ටුවේ දේශප්‍රයමී ලොක්කොමොනොදකිව්. ඉන්දියාවට කත් අදින මේ ආණ්ඩුව පලවා හරි මතකයිනේ මෙන්න ඊ පෙරේ අපි දකිනවා හෙටකපු අතිකරු ජනාධිපතිතුමා. මෝඩි අගමැතිතුමා ළඟට ගෙහිල්. එසේ එහෙමයි මෝඩි සරණංගච්චාාව ඉන්දියා සරණං ච්ඡාව. ඒ තවොටනත් අහුටු කරන්න උදක් දිිහිල්ල කියන ෝඩි සරණංගච්චාවේ! ඉන්දියා සරනංගච්චාවේ! ගාන්දි සරණංගච්චාවේ! ඉන්දියාව කියන්නේ. අපේ නෑදෑයි! මගේ වචන නෙවෙයි! අර කළුකොටි ඔස වන්නේ කියලා නියෝගදුන්න්න හාදඔන්ගේ කක්්පිත්ත කියන්න. කොහොමද ලංකාව එකක් කියලා. ඉන්දිියාවට ඉහල පයකක් කියන්නේ. බදුල්ල ඌව පරණගම සත්්‍යරුගම උදාකම්මානය ජනතා අයිතීයට පත්කිරීමේ අස්ථාවට එක් පෙමින් අමාතිවරයා මේ බව කියා සිටියා. සැමටෙවන ජලිපිවිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ, ජනත අයිතයට පත්කරුණු එකසිේ විසි තුන්වන ආදර්ශ ගම්මානියමයයි. නිවාස විසි දෙකින් සමන්විත මේය ඉදිකිරීම සඳහා, රෝපියන් ලක්‍ෂ එකසය හැත්තෑනවයක් වැෑකර තිබෙනවා. අමාත්‍යය රවින්ද්‍ර අමරවීර, පාර්ලමේන්තුන්ත්‍රී චමින්ද විජේසිරියාන මහත්වරුන් ඇළු පිරිසක් මෙම අවස්ථාවට සහබාග වනාා. පළමු ආසියා ජේෂ් ොලිපෝල ූරතාවලිය සුගත දාස ගෘහස්ත ක විඩා පිටේදී ජනාධිපතියේ බෛතරීපාල සරසයන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරුණා.ඒ පිළිබඳ තොරතුරුගෙනෙන්නේ එහි සිටින අපනි ියෝජිත හසිත අකලංකද්‍යයාලගේ ශ්‍රී ලංකාවිදී පැවැත්වෙන ප්‍රථමා ආසියානු අභියෝගතා සූරතා කුසලාන පිරිමි වොලිපෝල් තරංගාවලිය. නිල වශයෙන් ්‍යුක්්ත කළ බව මෙයින් ප්‍රකාශ කරන. රටවල් අටක් තරකග දින පළමු ආසිය ජේෂ් පිමි ඔලි ෝල්ෂූවරතාවලිය මෙ මේමනි විට කොළමසුල දස ග්‍රහස්ස කෙඩාපිටිය තුළ පැවැත්වෙනවා. දිනේ පළමුතරගගේ ලෙස පැවැත් වනේ බංගලාදේය රක්කය අතර තරගයයි තියවු මුණනරක්ගත් මෙම තරන්ගේ වට තුනට දෙක් ලෙස ඉරක කණ්ඩෑම ජයකග්‍රහණය වාර්තා කිරීමට සමත්තු වනාා. තුරුව මොංගෝලියාව සමඟ පැවැත්තරන්ගේෙන් වට තුනට එකක් ලෙස පහසු ජය වාර්තා කිරීමට එක්සත් තරබි එමි රාජි කණ්ඩෑම සමත්තුනා. දිනේ සවස්වර්යේ පැවති ශ්‍රී ලංකා ව හා හොකුන් අතර තරන්ගේ ඉතා උනුසුම්හුණුව රක් ගත්තා. කාගේෙත් අවදාානේදිනාගත් මෙම තරගේ තුන්නන වටිය ඉතා උුසුම් හූුණුව රක් ගත්තා, හොංකුම් කණ්ඩෑම එම වට ඇතුලදී තරගට පිසීමට දැඩි උත්සාහක නිරව වුණා. එහත් චාම මිරන්ගේ නාකතත්්‍යය නත් ශ්‍රිලංකා කණ්ඩෑම ඊට ඉඩ ලබාදුන්නේ නැහ? මේ අනෝ තරඟගනිවා වනේට තුරට බින්ඳුවක් ලෙස පහසුජයක් ශ්‍රිඩංකාවට හිමි කර දෙමින්. මේ වනට ක්‍රඩා් පිටිය තුළ ක්‍රාත්මකයි මලේෂයාව සහකසකස්ථානය අතර තරගය. මෙම තරංගාවලිය නරමීමට ප්‍රේක්ෂකෙන් වැඩි ප්‍රමාණයක් පැවැනි සිට් ආකාරය දකි නිදබෙනවා. ඒ අතර පාසල් සිසුන් සිටීම කැපි පනවා. තරගාවිය සමාරම්භගුල්ලට එක් වු ක්‍රඩා අමාතය ෆයිසර් මුස්ථාවා මතා පැවැස්සේ ඉදිරේද ොලිවෝල් සඳහා වෙන ක්‍රඩාපිටියක් ලබාදීමට වශ පියෝරගන්න නපවයි. ටන් ප්‍රතිංශය වෙනුවෙන් මම හසිදාකලංක දෙයාලකි. ඉල්ලංා වැව් පද්ධතිය සමග වාරිමාර්ග ප්‍රතිසංස්කන වැඩස්ටාන එලබෙන විසි ඒක් වනදා අුරාධ පුර නබඩ ගස්තිිගරිය වැව් අසලින් ආරභ කරනවා ඒ ජාතිකුත් ්‍රේ පැයක්තින්නේ ජනධීපති මෛත්‍රීපාල සිරිසිනිමත්තුමාගේ ප්‍රධනත්වයි. සාරවත් දේශයක වාපී සංගුරාමය අරමමින්, ජනාධපති මෛත්‍රීපාල සිරිස්සෙන්න මැතිතුමාගේ මෙහෙවීමෙන් එල්ලංඟා වැව් දහසක් ප්‍රතිසාංස්කරණී කිරීම ක්‍රියාවට නැන්වෙන්නේ. නියගේෙන් දැඩි පීඩාවට පත්කන මහහා විලච්චියයන් ඩබට ගස් දිගලිය වැව් ඉස්මත්තේ. ඊට හේතුව බා විලච්චිය එල්ලංඟා වැව් පදතියේ අවසන් වැවවන්නේ මෙම වැවවීමයි මෙම වැව ප්‍රතිසාස්කරණයට සමගාමීව එම එල්ලංඟා පද්ධතියට අයත් වැව් අටක්ද ඊට සම්බන්ධ වාරි ඇල පද්ධතියද ප්‍රතිශස්කරණය කිරීමට නේමිතයි ජාතික ආහාර නිිෂ්පාදන වැඩසටහන ක්‍රියාවට නැවීමේදී ඊට අවශ්‍ය ගොවිබිම් වලට අවශ්‍ය ජලය එක්්‍රස්කිරීම මෙම වැඩසරහනේ ප්‍රමුක අරමුණක් වැවපද්ධතිය ප්‍රතිසාාස්කරනය කිරීමින් පසු එරැස්වන ජලධාරිතාව අක්කර අඩි එක්දහස් හත්සයක් වනාතර ඒයටතේ දැනට ජලේ ඩොමැතිකමින් වග කළනු හැකි කුඹරු අක්කර පන්සි අසුවක් අස්වැද්දීමට හැකි වනු ඇතිේ. මෙම වැව් ප්‍රතිසාස්කරනෙන් නැවත අස්වැද්දීමට අපේක්ෂිත කුඹරු ප්‍රමාණය අකර හත්සය හැට පහක්. මේ අයටතේ වර්තමානයේ ගොවි පුල් නවස අසූද් දෙකක් ප්‍රතිලාබ ලබනාතර, අලතින් ගොවිි පුල් තුන්සේ හැටකටද ප්‍රතිලාබ හිමිවීමට නී විතායි. අපිට මේ වා හසේ ගන් ගොඩ ක්ෂ ්‍රීගම කටියයට තය අරු පහක් අපට මෙහි වතරන මේ කඹර වැඩ කරන්නන හ ගොව ජනකුත්න හරි මුල්දුක සෙසම ජීවත්යන්නේ මේ අවථ වැටයටත අඩ බොන්ඩ වස රොලින් හරිම කරදර. යාල්ලා මහස දෙකම ගොවි තැන්න අවුදුු පහකි ව වස්ටික ලැබුණ අනං අපිට මේ ගොවි තැබතක් කරාගෙන රජයට කිහිම කරදරයක් නැදවා අපෙන් අපි ජීවත්යෙන් පුළුවන් රජයට බක් නොද ඒවාගේ දනල්. තුුමා මේ කරන වැඩ සටහන අතිසාත්තක වන්නවන න පුත්මාගික මේ ගඩපලිය අනුව ප්‍රසන්ස් කර නම් පස්සේ පවුසංකගට වැඩිය තවත් පවසංකයාවක් විඩක් දැඩ පුළුව. එකුණොත් බලපරපරාව වෙනවා ලොකුන් සහනයක් හැටර මංසාක. මීට අවුරුදු පහකට විතර කලින් ඉඳම් වතර තිබබෙන අපේ වැවේ ඇත්තෙම කියනවාහනම් අපේ ගොයිජනතාව ජීවත්තෙන්න මේ වැවේ වතර නිසා අපේ ජනාධිපත්තුමා මේවාගේ වැඩසටහන අපේ ගමට දියත් කර පයක ගැනම අපි ගොඩක්දුට සතුට වෙනවා. අවුරුදුූ පනස්ගානට උඩදවත් මේ වැ ප්‍රසංස් කරන කටයුතු කරලා නැහැ. මේ ඉතින් සත්තුටයි ජනාජිපත්තුමා යටතේ මේ වැ සම්වර්ධනය වනක ගැන ඒගේ තයි කන්න ගානක් ගොවිතැන් කටයවු සඳහා වර්ශාාවනය දැම් වැව සම්වර්ධනය වෙලා මේ අවරුද්ධහරි වර්ෂාපත්තනය ලැබුණනත් ප්‍රදේශීන ජනතාවට කුම්ඹුරු කරන්න. එදිනෙදා ජීවත්තයන්න ජීවනු පායිල්සගන්න පුල්ම මේ ප්‍රස්සංස් කරනය කටයුතු වෙන නිසා මෙම එල්ලංගා වැව් පදිතිය ප්‍රතිශස්කරන කටයුතු ශ්‍රීලංකා යුදහමුදාව මගින් සිදු කරන අතර. දැනට මත් එම කටයුතු සඳහා රුපියල් පිලියන. රජයෙන් ලබාදීති වෙනවා පළමු අධීරයාටතේ අනුරාධපුර මහාවිලච්චිය සහ නොච්චයාගම එල්ලඟා වැවදාහතක් ප්‍රතිසස්කරණය කෙරෙන අතර. ඒ සඳහා දෙද හස්දහාට වසරට පමණක් වෙන් කර ඇති මුදල රුපියල්මිියන පන්සියක්. ඒල්ලංඟාපදධ තියේ තියන පල්ලෙහම වැවතමයි මේ නබට ගස්තිකිලිය වැබ මේ ්‍යාපතිය දැනට සැලසුම්ර තිෙන්නේ ඉදිකිරීම්ටයුතු යොදමුදාමගින් ද කිරීමටත් උතුරමද පලාර සබය පලා තුවාරිමාර්ක දෙ පාර්මේන්තුයටතේ තාක්ෂණක සහ ලබාදීමටත් තමයි දැඩ සල්සුම් කරලාති. අපිේ ඉන්න ස්ථානය රජකාලේ ඉදිකරපු වැවක් මේක රජකාලෙන් පස්සේ කිසිම රජයක් විසින් සම්වර්ධනය කරලා නැති වතිබුණුුව එකක් එල්ලංග පද සම්වර්ධන වැඩටහනේ දී. එල්ලංඟාවක අයිති සියලුම වැවටි අපි සම්වර්ධනය කරන්න ඕනේ පද්ධතිය සම්පූර්ණ වන්නන නිසා තමාපි මේ වැැවත්තු රගණ ක්‍රියත්ම කරන්න යෝජනා කරලා තියනෙ මේ වැඩසටහන දීපව අපට වැඩසටහනක්. මේ වැඩරහන තුළ අපේක්ෂා කරන්නේ ජාතික ආහර නිස්පාදන වැඩසටරහට පමුක විදිහිට අවශ්‍ය වෙන ජලය ලබා ගැනීම. දැන් ප්‍රඩාපපුුවත් ස්වයම්පෝෂිත යුගයක් මහවැලි තාරන්නේයට අපමනාගයක්තේමාවෙන් තිස්වන මහවැල ක්‍රඩාවරල්ල අද ආරම්භ වනා. ඒ මලිිය මහජනක් ප්‍රඩාන්ගනේ. අද සහට දෙදින පරාතරග පැත්වීමමටයි ටයතුයත ඇත්තේ. මවලි කලාපදදාහයක් නයෝචන කරමින් කක්‍රඩි ක ටිකාවන් තුන්දහසක් පම ට ක්වසිටනවා නාප මත්‍ර පාල සිරිසි නමතතුමාගේ පදෙස්මතයි මාවලි ක්‍රඩ ල මරත්තයත්වවෙන්නේ. ඒහි සමාරම්පක උත්සව පැත්තුනන්නේේ අමත්‍ය මහින්ද අමරවිර සහ රාච්චය අමත්‍ය වීර කමාර්දිසානා ැනමහතුරන්ගේ ප්‍රධානත්වෙන්. ඇ අපි විශවාස කරන මේ දරුවන්න අද ලබාගන්න මේ ක්‍රීඩා කුසලතාවයන් පාදනම් කරගෙන රටේ. ත්චන්තර චේක්‍රාපිය ලාගන්න පුළුවන් බේ කිය අතපුලතින් ස්්‍රම්පෝෂිතට ගොඩනගන්නට දායකත්වය ලබා දෙන මහවැලේ ගොවි චන පදේ දරුවන්ගේ ට්‍රේඩා කවෂලයන් වලට අගයක් ලබා දෙන්නටයි මෙවරත් තිස්වනිවරටත් අිමහයෙන් නිතුව මහලි කෙඩව්ල සංවිධානය වනේ. අද දවසේද සරම් කොත්ව තාමත් උත්කශවත්තාකාරෙන් පැත්වුණ මි ෙක්දහස්හන්සේ න්ත සහ පිරිම රග සව තයි අ දවසේදී පළමු තරග සව්ලසි නා අරබෝන ඒවගේම දවසපුරාම ජවනාහා පිටිය තරගෙ සව රාශයක්ක ඇතු වන ඒවගේ කණ්ඩෑම් තරඟ පැත්ව. එගේ හෙට දවසේදීත් පාප දාාව තරග පැත්වෙනවා න පිිය තර පැත්වවා කන්ඩම් තරග පැත්වවා මේ ද තරඟග රැස හටදවසිද පත්වන්නට සදානම් ඒතරග පිළිබඳවත් සජීව විකාශය ඔබට කෙනෙන්නට අපි සූදානම් ඒ වගේ හෙට සංස්කෘති කළලක් පවැත්වෙනවා මේ මහවැල පුරවරේ උපංස්කෘති හා බැඳුණු සංස්කෘතිකාංග රැසගින් සමන්විත සංස්කෘති කුල්ලලක් පවැත්වෙනවා ඒවගේ සමාපති උසේ පැත්වෙනවා අතිකරශානාතිිපති මෛත්‍රිපාල සිරිසන ැතුමන්ගේ ප්‍රධානත්වේ අපි සූදානම් හට ඔබග හවන්නට. සම ්‍ර ෘති හ නවා ඔබට සුරා්‍රයක් www.ipnnews.telk.